හදන්නේ කොහොමද YouTube channel එකට ඔබ හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. හදන්නේ කොහොමද අලුත් YouTube channel එකෙන් කෙරෙන්නේ විවිධ කැම බීම වර්ග නිෂ්පාදනය කරන හැටි, විවිධ බ්‍රාන්ඩයන් නිෂ්පාදනය කරන හැටි, විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන හැටි කොහොමද කියලා ඔබ හැම දෙනාටම පැහැදිලි කරලා දෙන්න ඉන්නේ. ඇත්තටම මේ පිළිබඳව මුල්ම වීඩියෝවක් හඳුන්වා දීමේ වීඩියෝ එකක් මම අපේ channel එකේ ආරම්භයේදීම ඔබට සඳහන් කරා. එහි අවසානයේට සුවිශේෂී දෙයක් සඳහන් කළා. ඒ තමයි Necto beam එකකින් කොහොමද වයින් එකක් හදාගන්න ආකාරය. ඇත්තරම කැම් බීම හදන ආකාරය අපි කතා කරනවා. ඒ අනුව අපේ පළවෙනිම වීඩියෝ එක තමයි මේ දවස්වල කාටත් බොහොම වැදගත් වීවි. Necto beam එකකින් කොහොමද මේ අපි වයින් එකක් හදාගන්න ආකාරය තමයි අද පැහැදිලි කරලා දෙන්නේ. ඇත්තරම ඉතාමත් පහසුයි. වයින් කියපුවම සාමාන්‍ය මිල අධිකයි. සාමාන්‍ය හැමතැනකම වගේ වයින් ලබා ගන්නත් නැහැ. ඒ නිසා විශේෂම නත්තල් කාලයට නම් දෙසැම්බර් මාසයේ කිතුණු බැතිමතුන් ක්‍රිස්තියානි නත්තල් සමරද්දී වයින් හදා ගන්නවා. ඇත්තටම විශේෂම සඳහන් කරන්න ඕනේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මෙහි ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් බියර් එකකටත් වැඩි ඇල්කොහොල් ප්‍රමාණයක් මේ වයින් වල අඩංගු වෙනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ලාගර් බියර් එක නම් 4.2ක් විතර තමයි ඇල්කොහොල් ප්‍රමාණය. ඒත් එක්කම ස්ට්‍රොන් බියර් එක නම් 8.8ක් සැර අඩංගු වෙනවා. නමුත් ඔයාලා විශ්වාස කරන්න මේ Necto වලින් සාදා ගන්න වයින් එකේ 12-13ක් අතර ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඉතින් අපි කොහොමද මේ වයින් එක හදාන්නේ කියලා දැන් බලමු. මේක සඳහා අපිට අවශ්‍ය වෙන මම මෙතන අරගෙන තියෙනවා Necto beam එක. ඔයාලට මේකට Necto ගන්නත් පුළුවන්, Portello ගන්නත් පුළුවන්, Portello beam එක ගන්නත් පුළුවන්. මිදි රසට වයින් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳයි, මම මෙතන අරගෙන තියෙනවා Necto ලීටරේ බෝතලයක්. Necto ලීටරේ බෝතලයක් මෙතන අරගෙන තියෙනවා. ඊළඟට මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලියාගන්න Necto ලීටරේ බීම් බෝතලයයි මේ සඳහා සීනි භාවිතා කරන්න ඕනේ. සීනි අපි අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක්. සීනි ග්‍රෑම් 200යි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඊස්ට්. ඊස්ට් ග්‍රෑම් 5ක් මෙතන මම අරගෙන තියෙනවා. ඊස්ට් ග්‍රෑම් 5යි. සාමාන්‍ය ග්‍රෑම් 5ක් කියන්නේ හොඳට පුරවලා 30ක් ගන්න. එතකොට ඊස්ට් ග්‍රෑම් 5ක් වෙනවා. ඉතින් මෙන්න මේ ද්‍රව්‍ය ටික තමයි ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන් මේ Necto වලින් වයින් එක හදාගන්න. ඊට පස්සේ වයින් එක අපි සෙට් වෙන්න තියලා දවස් කීපයක් තියන්න ඕන. මම මේ සියල්ල ඔබට පැහැදිලි කර දෙන්නම්. මුලින්ම අපි කරන්න ඕනේ මේ සීනි ටික වයින් එකට හදීමට අවශ්‍ය අපි භාජනයක් ඔබලට අවශ්‍ය වෙනවා. වෙනම බෝතලයක් අවශ්‍ය නැහැ. මොකද මේකේ ලීටරේ කිව්වහම කට මට්ටමටම පිරීලා තියෙන්නේ. සාමාන්‍ය වීදුරු භාජනයක් ලීටර දෙකක් එකමාරක් දෙකක් අල්ලන්න පුළුවන් වීදුරු භාජනයක් ගන්න තියෙනවා නම් ඔයාලට ගොඩක් හොඳයි. මුලින්ම අපි මේ Necto එක කඩලා මේ වගේ කෝප් එකකට දාලා පොඩ්ඩක් දාන්න. අපිට සීනි ටික දිය කරගන්න අවශ්‍යයි. ඒ නිසා සාමාන්‍යයෙන් මද රසන වතුර ටිකකට මුලින්ම මෙන්න මේ වගේ සීනි තෙහෙන්දක් විතර දාලා මද රසන වතුර ටිකක් දාන්න. මේ ඊස්ට් එක දිය කරගන්න. මොකද ඊස්ට් එක හරියට දිය වුනේ නැත්නම් මේ ආකාරයට දිය කරගන්න. ඊස්ට් එක හොඳින් දිය කරගන්න. ඊස්ට් එක අපි මේ විදිහට දාන්නේ ඊස්ට් එක අපි කෙලින්ම මේ Necto එකට එකතු කරගත්තොත් සමහර විට පරණ ඊස්ට් තිබුණොත් ඔයාලට මේක ප්‍රතිඵලය ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඊස්ට් එක පොඩ්ඩක් දිය කරලා පැත්තකින් තියාගන්නේ ඊස්ට් එකේ ක්‍රියාකාරීත්වය තියනවාද කියන එක බලාගන්න. එතකොට හොඳ ඊස්ට් හොඳ තත්ත්වයේ තියෙනවනම් ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවනම් අර මද උණුසුම් වතුරත් එක්ක සීනි ද්‍රාවණය එකතු වුනහම ඒ ඊස්ට් එක පොඩ්ඩක් පෙන ගතිය එන්න ඕනේ. දැන් අපි විනාඩි 5ක් විතර තියාගන්නවා. හොඳයි, දැන් මේ භාජනයට අපි දෙවනුව කරන්නේ සීනි ග්‍රෑම් 200 දාලා හොඳින් දිය කරගන්න. අතර මේ පෙන ගතියේ එන්නේ පෙන ගතිය නැති වෙලා යනවා. ඔර දන්න මේකේ කාබන් ඩයොක්සයිඩ් අඩංගුයි සෝඩා ගතිය. අතරම කැට කුඩා සීනි ගන්නවා නම් වඩා හොඳයි. මෙහෙමවත් මේ දිය කරගන්න පහසු වෙනවා. මෙතනදී ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපිට සීනි ද්‍රාවණයක් හදාගන්නයි. දැන් මේකේ මිදි රස තියෙනවා. මිදි රස තියෙනවා. මේකේ පැණි රසක් තියෙනවා. සීනි ග්‍රෑම් මම 200ක් ගන්න කියලා කිව්වේ. ඊට වඩා දාන්න ඕනේ. මොකද මේකේ යම්කිසි
ප්‍රමාණයක් සීනි අඩංගු වෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන සඳහන් කරලා තියෙන සීනි ග්‍රෑම් 7ක් තියෙනවා 1 මිලිලීටර් 100ක. ඒ කියන්නේ සාමාන්‍ය දල වශයෙන් මේ ලීටරේ බෝතලයේ තුල සීනි ග්‍රෑම් 70ක් විතර මේ බීම එකේ අඩංගු වෙනවා. හොඳයි දැන් මේ සීනි ටික මේ නෙක්ටෝ එකකින් භාගයක් අපි මේ වගේ කෝප් එකකට දාගත්ත එකට අපි සීනි ග්‍රෑම් 200 දිය කරගෙන තියෙන්නේ. ඒ අතරතුර මම කලින් ඊස්ට් ටික සීනි සල්පයක් දාලා මද රසණේති වතුර එකතු කරලා මින් පසෙකින් තිබුණා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පෙන ඇවිල්ලා තියෙනවා. හොඳට මේ විනාඩි 5ක්වත් නෑ විනාඩි 2ක් 3ක් තමයි තිබුණේ. හොඳට මේ පෙන ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මේ ඊස්ට් දැන් හොඳ ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා. එහෙම නැතු එකපාරටම ඔයාලා ඊස්ට් එකතු කරන්න එපා. ඊස්ට් එක මොකද සවුත් වෙලා තිබුණා මම ඉස්සෙල්ලා කිව්වා වගේම. ඊට පස්සේ මේ පැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. අපි දැන් මේ ඊස්ට් ටික එකතු කරන්න යන්නේ මේ දිය කරගත්ත සීනි ටික දිය කරගත්ත නෙක්ටෝ වාජිනේ. වාජිනේ තියෙන සියලුම ඊස්ට් ටික මේක අරගෙන එකතු කරගන්න. ඉන් අනතුරුව හොඳින් කලවම් කරන්න. ඔබට මේ පෙනෙන ලෙස හොඳින් කලවම් කරන්න. දැන් ඔයාලට පේනවා ඇත්තටම අර ඉස්සලා තිබු පැහැය චුට්ටක් වෙනස් වෙනවා. පොර පැහැතයක් පැහැතියක් පැහැති ගතියක් එනවා. ඉස්සෙල්ලා නෙක්ටෝ බීම එකේ තිබුණේ පැහැදිලි තේරය මේ වගේ. දැන් හොඳයි ඊළඟට අපි කරන්න ඕනේ මේ වගේ වෙනත් භාජනයක් ගන්න. විදුරු භාජනයක් ගන්න තියෙනවා ගොඩක්. මේ භාජන සියල්ලක්ම කලින් හොඳින් හෝදලා වතුර හිටින් නැති වෙන්න වේලලා තමයි අරගෙන තියෙන්නේ. දැන් ඒ භාජනයට සම්පූර්ණයෙන්ම පුරව ගන්න. ඉන්පස්සේ අර ඉතුරු නෙක්ටෝ ටිකක් මේ ආකාරයට මේ භාජනයට දාගෙන අපි වයින් එක මේක වයින් නිෂ්පාදනය වෙන්න දවස් 10ක් විතර තියන්න ඕන. දවස් 10ක් විතර තිබුණාම තමයි වයින් එක පෙරා ගන්න අපට ඒ නියම සුදුසු තත්ත්වයට පත් වෙන්නේ. ඒ ක්‍රියාකාරී වෙලා ඇල්කොහොල් ටික නිෂ්පාදනය වෙන්නේ දවස් 10ක් ගියාට පසුව. මෙතනින් සඳහන් කරන්න ඕනේ ඇත්තටම ඇත්තටම ඊස්ට් ක්‍රියාකාරී වෙන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශයක 21 ඉඳන් 37 දක්වා උෂ්ණත්ව පරාසයක තුල හොඳට ඊස්ට් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අපි අර මද උණුසුම් වතුර ටිකක් දාලා මේ ඊස්ට් එක මුලින්ම දිය කරගත්තේ. දැන් මේ මම සම්පූර්ණම මේ බෝතලයට උඩට දැන් මේ ලීටරයක් දාලා තියෙන මේ ලීටර එකමාරි බෝතලයකට කියන්න වැදගත් කාරණයක් තියෙනවා. මේ යොදපු ඊස්ට් වල පැසීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මූලික දවස් මුල් දවස් 3 සහ 5 කාලය ඇතුළත තුළ මුල් දවස් 3ත් 5ත් අතර කාලය තුළ මේ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය 70%ක් අවසන් වෙනවා. ඒ කියන්නේ ඇල්කොහොල් නිෂ්පාදනය මෙයාලගේ ක්‍රියාකාරීත්වයේ 70%ක් සිදු වෙනවා මුල් දවස් 3 සහ 3 සිනම් 5 දක්වා කාලය තුළ. එතකොට ඉතිරි දවස් කීපේ ඉතිරි සති දෙක තුළ තමයි ඉතිරි 30% නිෂ්පාදනය කරන්න. එතකොට සම්පූර්ණයෙන්ම දවස් 10ක් විතර 10ක් 15ක් විතර කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ යොදපු ඊස්ට් වල ක්‍රියාකාරී වෙලා මේ පැනිර සමාධිය තියෙන්නේ ක්‍රියාකාරී වෙලා ඇල්කොහොල් නිෂ්පාදන කටයුතු අවසන් වෙනවා. කොහොම ඔබට හෙට දිනේ සහ අනිද්දා දිනේදී කොහොමද මේ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය පෙන්වන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ බුබුලු දානවා මේ ඊස්ට් ක්‍රියාකාරීත්වය සින්නවා. සාමාන්‍ය මේක පැයක් දෙකක් විතර යද්දී හොඳට බුබුලු දාලා මේ ඊස්ට් වල ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. එතකොට ඊස්ට් ක්‍රියා කරලා මේ සීනි මාධ්‍ය තුළ එයාලා කාබන් ඩයොක්සයිඩ් සහ මධ්‍යසාර නිපදවනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නිපදවන ප්‍රතිඵලය තමයි බේකරි කර්මාන්තයට යොදාගන්නේ. ඉතින් එයාලා මධ්‍යසාර නිපදවන ඒ අතුරු ප්‍රතිඵලය තමයි මධ්‍යසාර නිපදවන්න කර්මාන්තවල යොදාගන්නේ. හොඳයි ඔයාලට දැන් පැහැදිලිව දැක ගන්න පුළුවන් අපි ඊයේ දිනේදී හදාගත්ත වයින් එක අද දවස වෙද්දී මේ දවසකට විතර පස්සේ තමයි
හොඳට බුබුලු දාගෙන පැහෙන ආකාරය බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඊස්ට් හොඳට ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවා. මේ ආකාරයට අපි දවස් 10ක් විතර තියා ගන්න ඕනේ මේ වයින් එක හොඳට සෙට් වෙන්න. හොඳයි අපේ පෝටලෝ වයින් එකට හදට දවස් 10ක් වෙනවා. දැන් අපි හදන්නේ අපේ මේ පෝටලෝ වයින් එක හොඳින් පෙරා ගන්න. මේ පෝටලෝ වයින් එක නම් මුකුත් කෑලි නැති නිසා අපිට පෙරා ගන්න පහසුයි. මුලින්ම මේක රෙදි කෑලි වලින් පෙරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ යට කොටසේ තියෙනවා ඊස් මණ්ඩි එකතු වෙලා ඔයාලට පැහැදිලි පෙනේ. යටම කොටසේ සාමාන්‍ය අඟල් භාගයක් විතර වෙන්න ඊස් මණ්ඩි එකතු වෙලා තියෙනවා. ඒ ටික අපි පෙරා ගන්න ඕනේ බටයක් උපයෝගී කරගෙන, ප්ලාස්ටික් බටයක් උපයෝගී කරගෙන. හඩ්වෙයා ෂොප් වල ගන්න තියෙන මේ වගේ බට ඒකක් උපයෝගී කරගෙන වෙනම භාජනයකට මේ මණ්ඩි ටික හැරෙන්න අපේ වයින් ටික උඩින් අපි පෙරා ගන්නවා. මම මේ වගේ උසකින් තියනවා. උසකින් තියලා මේ භාජනයට මොරට පෙන්නන මෙන්න මේ ආකාරයට අපේ වයින් ටික පෙරා ගන්න පුළුවන්. මේ බටේ අඩියටම දාන්න එපා. හැමුණොත් තමයි අර ඊස් මණ්ඩි ටික එන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අවසානයේ මේ ඊස් මණ්ඩි ටික මේ අඩි ඉතිරි වෙනවා. ඒ විදිහට ඊස් මණ්ඩි ටික පොඩ්ඩක්වත් එන්න දෙන්න වයින් එක මේ වගේ වෙනම භාජනයකට පෙරා ගන්න අවශ්‍යයි. හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ වයින් එක ඊළඟට පුණීලක් ආධාරයෙන් පිරිසිදු භාවිතා කරන රෙදි කඩකින් මේ වයින් එක අපි හොඳින් පෙරා ගන්න ඕන. එකට බඩ දාලා ගන්න පුළුවන් මේ ආකාරයට මණ්ඩි ඉතුරු වෙනවා. හොඳයි ඔයාලට තවත් වැදගත් දෙයක් මම කියන්න හදන්නේ අපේ හදාගත්තු වයින් එකේ රස සහ පාට තවත් හොඳට ගන්න විශේෂ දෙයක් කරන්න තියෙනවා. වෙළඳපොලේ ගන්න තියෙනවා විනෝ එමල්ෂන් කියලා. ඇත්තටම මේකේ නෙක්ටෝ රසක් තමයි එන්නේ. ඒත් එක්කම මිටි පාට තමයි තියෙන්නේ. නෙක්ටෝ පාට තමයි මේකේ තියෙන්නේ. පාට සහ රසය නෙක්ටෝ වලට සමානයි. ඉතින් මේක ගන්න පුළුවන් කේක් බඩු වගේ බඩු තියෙන කඩවල් වල. ඉතින් මේකෙන් බිඳු කීපයක් ඉතාමත් සල්පයක් තමයි එකතු කරේ. මම මෙන්න මේ ආකාරයට එකතු කරලා තියෙනවා. බිඳු කීපයක් එකතු කරලා එතකොට හොඳ පාටක් එනවා අපිට වයින් එකේ. හොඳයි එහෙමනම් ඔන්න අපේ නෙක්ට වයින් එක හදලා අවසන්. මම විශේෂ බෝතලයකට මේ වගේ දැම්මා. ඉතින් මේ නෙක්ට වයින් එක තවත් මාස කීපයක් තියලා පාවිච්චි කරගන්න නම් තමයි මේකේ නියම රසපදම එන්නේ. ඉතින් මේ වගේ වයින් වගේම විවිධ කෑම බීම වර්ග හදන හැටි මම ඔයාලට හදන්නේ කොහොමද channel එක ඉදිරිපත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒතරතුර දැනගන්න මගේ channel එක subscribe කරන්න. ඒත් එක්කම එහා පැත්තේ තියෙන bell icon එක ඔබන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඒ පණිවිඩය ඔයාලට ලැබෙයි. එහෙමනම් හැම දිනකටම සුබ දවසක්.